අද නවම්පුර පසළොස්වක පොහොදා ආගමික වැඩසටහන් විශ්වාසනු ලබන්නේ බදුල්ල මුත්‍යංගන රාජමහාවිහාරස්ථානයේ සිටයි. සවස ධර්මානුශාසනව සමගින් අප දැන් ඔබව සම්බන්ධ කරන්නේ බදුල්ල මුත්‍යංගන රාජමහාවිහාරස්ථානයේ සිටින අප නිවේදක සමන් ප්‍රියදර්ශන සමග. සම්මා සම්බුදු සරණයි, බෙහෙවින් ස්තුතියි. සොයුරු නිවේදක හිමානන්ද රාජපක්ෂ ඔබට යලිත් ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානයේ සිට ජාතික ගුවන්විදුලියේ පූජා සදහම් වැඩසටහනේ සන්ධ්‍යා ධර්මානුශාසනාව ගෙනෙන්නට ඇරයුම් කළාට. හෙමින් සීරුවේ ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානයේ මුතියංගන චෛත්‍යරාජනන් වහන්සේ සිපගනිමින් සන්ධ්‍යා ආලෝකය ටික ටික විහාරස්ථානයට ලං වෙමින් තිබෙන මොහොතක මේ මොහොතේදී සිල් සමාදන් වූ උවැස් උවැසියන් රාශියක් මේ විහාර මළුවේ මේ සන්ධ්‍යා ධර්මානුශාසනාව සඳහා දැන් එක් රොක් වෙමින් සිටිනවා. මේ මොහොතේදී මගේ මතකයට නැගෙනවා සමන්ත පාසාදිකාවේ විනි අටුවාවේ සඳහන් වෙන විශේෂ කාරණයක්. ත්‍රෛලෝක නායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක් ධරණී තලයට වැඩම කොට වදාරා ලක් ධරණී තලය සදහම් දිවයිනක් බවට පත් කරනු ලැබුවා. උන්වහන්සේ එදා මා පිරිනුවන් පෑ කල්හි මේ දිවයිනින් මාගේ ශාසනය පිහිටන්නේ යැයි පවසමින් මේ ලක් ධරණී තලයේ වටා තුන් වටක් ප්‍රදක්ෂිණා කළ බව සමන්ත පාසාදිකා විනි අටුවාවේ සඳහන් වෙනවා. ඔබ අප හැම දිනාම මේ වාඩි වී සිටින්නේ එදා අපේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදෙන් පාරිශුද්ධත්වයට පත්වෙච්ච මේ පුණ්‍යවන්ත පොළවේ. අපි හැම දිනාම වාඩි වෙලා ඉන්න මේ වෙලාවේ අපේ මතකයට නැගෙන්නේ එදා බුදුහාමුදුරුවෝ මේ ස්ථානයේ සමුහත් සුවයෙන් වැඩ හිටියා. හැබැයි එදා අපිට උන්වහන්සේ දේශනා කොට වදාළ සදහම් දහම අසන්නට ඉඩක් නොලැබී යන්නට ඇති. එහෙත් අද බුදුන් වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් මේ ඓතිහාසික පරම පූජනීය මුතියංගන පුදබිමේ සිට ශ්‍රවණය කරන්නටයි අප හැමතෙනා සූදානම් වෙන්නේ. රාජරාජ මහා මාත්‍යාදීන් මේ පින්බිම එදා මෙදා තුර ආරක්ෂා කරගත්තා. මේ පින්බිමේ වැලි කැට ගානට කොයි තරම්නම් පින්නතුන් මේ ස්ථානය පරිහරණය කරන්නට ඇද්ද? සම්බුද්ධ ශාසනයේ පවතින්නේ කොයි තරම් කාලයක්ද? එතෙක් මේ මුතියංගන පුදබිම අපි වන්දීවි, අපි ගරු කරාවි, අපි හැම දෙනාම සංසාරයේ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තාක්කල් මේ පරම පූජනීය බිමට පැමිණේවි. ඒ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතුවයි අපි සූදානම් වෙන්නේ මේ පින්බිමේ සිට සන්ධ්‍යා ධර්මානුශාසනාව ඔබට සමීප කරන්නට. අද ධර්මානුශාසනාව සඳහා වැඩමවා කොට වදාළේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය විද්‍යාපති පූජ්‍යපාද පොළොම්මාරුවේ වාචිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මේ මොහොතේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහත් වට්ටියක් පිළිගන්වා සෑම දිනා වෙනුවෙන් ශ්‍රාවක ඔබ වෙනුවෙන් මේ ස්ථානයේ සිටින සෑම දිනා වෙනුවෙන් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කිරීමේ කටයුත්තයි සිදු වෙන්නේ. අප හැම දැන් සූදානම් වෙන්නේ සන්ධ්‍යා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. එසේනම් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා සාදුකාරයක් ලබා දෙමින් උන්වහන්සේට ගෞරවණීයව ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා.
සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා සාදු 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 මුතියංගන බුද්ධ භූමියට අධිපති මහේශාක්‍ය ඉන්දක දෙවි හාමුදුරු ප්‍රධාන තෞතිසා දෙව් විමනේ අධිපති සද්දිවි හාමුදුරුවෝත් සතරවරම් දෙවි මහහාමුදුරුවන් වහන්සේලත් මේ විශ්වයෙහි වැඩවසන සියලුම දෙව් බඹ සේනාව ලෞතුරා බුදු බණ දේශනාව ශ්‍රවණයට වඩිත්වා කියලා සාදු 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 ඒ භාග්‍යවන්ත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ජානතෝ භික්ඛවේ පස්සතෝ අහං දුක්ඛක්ඛයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ මේ ලෝකේ නිවැරදිව අවබෝධ කරගන්න නිවැරදිව දකින මේ ජීවිතේ නිවැරදිව අවබෝධ කරගන්න නිවැරදිව දකින කෙනාටයි මේ සසර ගමනේ කෙලවරක් පනවන්නේ. එහෙම නැත්නම් මේ විශ්වයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කළ යම් නිර්වාණ ධර්මයක් වෙද්ද සැනසීමක් වෙද්ද ඒ සැනසීම ලබන්නට පුළුවන්කම ඇත්තේ මේ ජීවිතේ හොඳින්ම අවබෝධ කරගන්න කෙනාටයි. ඒක තමයි ඒ දහම් පාඨයේ අදහස. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග ජීවමානවම වැඩම කරලා සමවත් සුවයෙන් වැඩ හිටපු මුතියංගන බුද්ධ භූමියේ සිටයි ගුවන්විදුලිය හරහා අද ලංකා ලෝකවාසී හැමදෙනාම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. මුතියංගන පිං බිම එදා බුදුරජාණන් වහන්සේ වඩින මොහොතේ පටන් මේ මොහොත දක්වා විකාශනය වෙමින් පැවතිලා අද මේ බුද්ධ භූමිය රකින්නේ ආරක්ෂා කරන්නේ මේ බුද්ධ භූමියේ සියලු කටයුතු වලට අවවාද අනුශාසනා පවත්වන්නේ සියම් මහනිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේහි ශ්‍රීමත් මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නම කියන්නට අවසරයි උන්වහන්සේගේ. වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන ශ්‍රීමත් මහානායක හාමුදුරුවන් වහන්සේ තමයි මේ සියලු කටයුතු වලට අපට අනුශාසනා අවවාද ලබා දෙන්නේ.
එවගේම මුතියංගන පිංබිමේ සිට මේ සියලු කටයුතු මෙහෙයවන්නේ. මුතියංගන රාජමහා විහාරස්ථානයෙහි භාරකාර තැන්පත් අප ගුරුදේව සියම් මහනිකායෙහි අස්ගිරි මහා විහාර පාර්ෂවේහි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික නම කියන්නට අවසරයි. ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතනාභිධාන නාහිමිපාණන් වහන්සේ. අද මේ ධර්ම දේශනාව ශ්‍රවණයට මුතියංගන රාජමහා විහාරස්ථානයට හතරපේරුවේ දායකකාරකාදී හැම දෙනාම සුමනතිස්ස ධර්ම විද්‍යාලයේ දුවා දරුවෝ, ඒ වගේම මේ මුතියංගන පිංබිමට නන්දෙසින් සපමෙනුණු මහජන කායක් මේ වෙනකොට එක්තැන් වෙලා ඉන්නවා. ගුවන්විදුලියත් මුතියංගන පිංබිමත් එකතු වෙලා අපි හැමෝගම මේ සූදානම් ලෝක සත්වයාට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්ම දේශනාවක් පවත්වන්නට. පින්නතුනි, මට මතක් වෙනවා සංයුත්ත නිකායේ නඛසිකෝපම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මේ දරුවන්ට බොහොම වටිනවා හොඳ උපමාවක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. උන්වහන්සේ තමන්ගේ නියගට මේ මහ පොළොවෙන් පස් ටිකක් අරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ නියගට මේ මහ පොළොවෙන් පස් ටිකක් අරගන්නවා. අරගෙන පින්නුතුනි, උන්වහන්සේ වැඩ හිටපු මහා සංඝරත්නයගෙන් එතන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගෙන් අහනවා, මේ නියග තියෙන පස් ටිකද වැඩි, එහෙම නැත්නම් මේ මහ පොළොවේ තියෙන පස්ද වැඩි කියලා. මේක ඕනෑම කෙනෙකුට පැහැදිලි උපමාවක්. ඔය ඇත්තෝ අනේක වාරයක් මේක අහලා ඇති. ඇත්තටම මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණයයි නියග තියෙන පස් ප්‍රමාණයයි ගලපල බැලුවොත් නියග තියෙන්නේ බොහොමත්ම අල්ප ප්‍රමාණයක්. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා, පින්නතුනි ඔය ඇත්තන්ගේ වාසනාවේ තරම තේරුම් ගන්න, මේ ලෝකේ උපදින සත්වයෝ අතරින් මනුස්ස භවයක මනුස්ස සතෙක් හැටියට මනුස්ස උප්පත්තියක උපදින්නේ අර නියඟ තියෙන පස් ටිකේ ප්‍රමාණය තරම් අල්ප ප්‍රමාණයක් සත්වයෝ. අනිත් සත්වයන්ට මොකද වෙන්නේ? මේ අපි අතරින් මැරලා යන සත්වයන්ට මොකද වෙන්නේ? මේ මහ පොළොවේ පස් තරමට පින්නතුනි සතර අපායේ නරකය, තිරිසන්, ප්‍රේත, අසුර විමානවල උපත්ති කරනවා. මේක කුහුඹි ගුලක බැලුවොත් කොයි තරම් සත්වයෝ ඉන්නවද? එක පස් පිඩැල්ලක් මේ මහ පොළොවෙන් අපි උදැල්ලෙන් අහක් කළොත් කොයි තරම් ගඩවිල්ලෝ ඉන්නවද? මේ ඔක්කොම සත්වයෝ. මහ මූදේ කොයි තරම් සත්වයෝ ඉන්නවද? මේ සියල්ලම සත්වයෝ. ඔය ඇත්තොයි මමයි ඇහැට දැකපු සත්තුන්ට වඩා පින්වතුනි ඇහැට නොදැකපු සත්තු වැඩි. එකටත් හරි වටින උපහැරණයක් තියෙනවා සංයුත්ත නිකායේ ලක්කන වර්ගයේ. මේව හොඳට මතක තියාගන්න මේ පුංචි දරුවෝ, මේ රටම මතක තියාගන්න ඕන. ලක්කන මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා ගිජ්ජකුළු පව්ව දැන් දඹදිව වඳින්න ගියපු අය අදටත් දන්නවා. නැගලාව නේද? ගිහිල්ලාව නේද? ගිජ්ජකූට පර්වතයේ ඉඳලා මේ රහතන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ජේතවනාරාමයට පල්ලෙහාට වඩිනවා. වඩින ගමන් මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ඍද්ධිමතුන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේ පුංචි හිනාවක් පහළ කරනවා. ලක්කන මහරහතන් වහන්සේ අහනවා, ස්වාමීනි මොකද ඒ මද සිනහාවක් නැගුණේ කියලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා, ඒකට මේක අවස්ථාව නෙමෙයි, අපි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලම මේ ගැන කතා කරමු කියලා. දැන් මේ රහතන් වහන්සේලා දෙනමක් ඒ වුණත් මේ සිද්ධිය කතා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේ ඉදිරිපිටදී
ලක්කන මහරහතන් වහන්සේ අහනවා, ස්වාමීනි, අපි ගිජ්ජකූට පර්වතයේ ඉඳලා පල්ලෙහාට බහිනකොට මුගලන් මහරහතන් වහන්සේ මද සිනහාවක් පහළ කළා. පොඩි හිනාවක් ගියා මේ ඍදිමුතුන් වහන්සේට. ඒ ඇයි කියලා මං විමසුවම භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටදීම මේ කාරණාව විමසන බවට එතෙන්දී අදහසක් පහළ කළා. ඒ මොකද, මෙන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදී මුගලන් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා ලක්කන හාමුදුරුවන්ට. මොකද්ද? මම දැක්ක ප්‍රේත සත්වයෙක්. මං දැක්ක ප්‍රේතයෙක්. දැන් අපේ ඇහැට ප්‍රේතයෝ පේන්නේ නැහැනේ පින්නතුනි. අපට පේන්නේ තිරිසං අපාය විතරයි වැඩිම නේද? තිරිසංගත සත්වයෝ විතරයි මිනිස්සුව ඇරෙන්නේ. නමුත් මේ මුගලන් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා, උන්වහන්සේ දැක්ක ප්‍රේතයෙක්ද? ලක්කන හාමුදුරුවෝ දැක්කෙත් නැහැ. බලන්න, ඍද්ධිමතුන් වහන්සේලාගේ ඍද්ධිමත් ඇහැට පේනවා ප්‍රේතයෙක්. මේ ප්‍රේතය මස් පිඬුවක්. ඔයතු දැකලා තියෙනවනේ මේ කපුටු අරගෙන යනවා, ඒ වගේ සත්තු අරගෙන යනවා, මස් කැදැල්ලක්, මස් වැදැල්ලක්, රතුම රතු පාටට ලේ වැගිරෙන මස් පිඬක්, මස් ටිකක්. දැන් මේ මස් ගොඩ සත්වයෙක්. මේ මස්ගොඩ පිටිපස්සේ එලව 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 කපුටු කොටනවා. ගිජුලිහිණිය ඇවිල්ලා මේ මස්ගොඩෙන් කෑලි ඇද ඇද කඩාගෙන කනවා. විවිධ සත්තු මේ මස්ගොඩට එලව එලව පහර දෙනව කන්න. මේ සතෙක් මේ මොනව කරපු කෙනෙක්ද? පින්නතුනේ, සංසාරේ සත්ව ඝාතනය කරපු කෙනෙක්. එයා ගව ඝාතනය කළා. එයා ඌරව මැරුවා. මේ විදිහට මේ සූත්‍රයේ වර්ණාව දිහා දිගට බලාගෙන ගියාම මේ වර්ගයේ පන්සිල් පද පහම කඩ කරපු සත්වයෝ මේ විදිහට ප්‍රේත සත්වෝ හැටියට ගිජ්ජකූට පර්වතයේ ඉඳලා පහළට බහිනකොට මුගලන් මහරහතන් වහන්සේ ඉර්දියෙන් දැකලා තියෙනවා. සත්තු මරපු අය මස්පිනක් වගේ ඉපදිලා අර වගේ. හොරකම් කරපු අය පින්නතුනි. ඔය ඇත්තන්ට කියන්න මේවා හමුතුවෙන් හංගන්න දේවල් නෙමෙයි. මේ ත්‍රිපිටකේ කියවලා පොත දිගෑරලා බලන්න දෙවි හාමුදුරුවනේ, මේ බුදුබණේ තියෙන ඇත්ත හිතට එනකොට පින්නතුනේ, මිනිස්සු කොයි තරම් සසර ගැන බය වෙන්න ඕනද කියලා හිතෙනවා. එක සත්වයෙක් දකිනවා කියනවා. ඒ සත්වයාගේ අණ්ඩකෝෂ ලිංග ප්‍රදේශයේ සම්පූර්ණම ඔළුව උඩ. ඒ සත්වය සංසාරේ අනුන්ගේ දේපල, මහජන දේපල මංකොල්ල කාපු අය, හොරකම් කරපු අය, පරදාර සේවනයේ දිච්ච අය, බොරු කියපු අය, හොරකම් කරපු අය ප්‍රේත සත්වයෝ වෙලා ඉපදිලා ප්‍රේත ලෝකේ මේ ඇහැට දැක්කම ප්‍රේතවත්වයේ තියෙනවා. පින්නතුනි, මේවා අනන්ත අප්‍රමාණ කතා වස්තු. බොරු කියපු සත්වයෝ ඌරෙකුගේ වගේ කටක් හැදිලා, ඇඟ හොඳට තියෙන ඌරු කටක්. තව ප්‍රේත වස්තුවක් පැහැදිලි කරනවා, හිස නැ කඳ විතරයි. පින්නතුනි, හිස නැ කඳ විතරයි සතෙක්. හිස නැ කඳ විතරයි. මේ විදියට සංයුක්ත නිකායේ මේ ලක්කන වර්ගයේ ලක්කන මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් අතර දෙබස. හැබැයි මේක කවුරු ඉදිරිපිටද සාකච්ඡා වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට. දැන් මමත් ඔය ඇත්තන්ට මේ කාරණාව ඒ විදිහටම පැහැදිලි කළේ ඇයි? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේවා සාමාන්‍ය මිනිස්සු අහලා මේවා බොරු විකාර කියලා පවපුරව ගන්නවා, ශ්‍රද්ධාව නැති කර ගන්නවා. ඒ නිසා මේවා කතා කරන්න ඕන සුදුසු තැන, නුසුදුසු තැන මේවා කතා කරන්න හොඳ නැහැ. අද නවම්පුර පසළොස්වක් පොහොය දවස, බුදුන් වැඩිය පිංබිම, බුද්ධ භූමිය, මුතියංගනේ සුදුසුම තැන. ඒ වගේම අද කාලයත් එක්ක බැලුවත් පන්සිල් පද පහ ආරක්ෂා කළ යුතු බව හිතට උවමනාවෙන්ම පැහැදිලි කළ දිය යුතු කාලවකවානුවක්. මේ දරුවෝ හදාගන්න අවශ්‍යම කාලවකවානුවක්. ඒ නිසා මම පැහැදිලි කළේ පින්නතුනි මේක. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදීම මුගලන් මහරහතන් වහන්සේත් ලක්කන මහරහතන් වහන්සේත් පැහැදිලි කළා. මේ සංසාරේ පව් කරන සත්වයෝද වැඩි, පින් කරන සත්වයෝද වැඩි? පින්වතුනි,
පවුකරන සත්‍යයෝ තමයි වැඩි. ඔය ඇත්තු අද දවසේ මේ භූමියට ඇවිල්ල සිල් සමාදන් වුණා. උදේ ඉඳන් මේ වෙනකං ආරක්ෂා කරගත්තු සීලය කය රැකගත්තා. කතාබහ නොකලනං වචනයත් රැකගත්තා. කෑ ගැහුවේ නැත්තං වචනයත් රැකගත්තා. හිත රැකගන්න කොයි තරං අමාරුද? හිත කොච්චර නම් දිව්වද? දවසකට මිනිස්සෙකුගේ හිතට කොයි තරං සිතුවිලි මතුවෙනවද පින්වතුනි? මේ ලෝකේ විවිධ ආගම්, විවිධ දර්ශන, විවිධ මතවාද, විවිධ විද්‍යාවන් හැම දෙයක්ම ඉදිරිපත් වෙලා පැහැදිලි කරන්නේ මේ මිනිස්සුන්ගේ හිත, මිනිස්සයාගේ ජීවිතය පිළිබඳ අර්ථ විවරණ. හැබැයි අදටත් ලෝකේ කොහෙවත් මේ හිත පිරිසිදු කරන ක්‍රමවේදයක් කොතනකවත් බුදුබණේ තරම් පැහැදිලි වෙලා නැහැ පින්වතුනි. ඒ කාලේ බ්‍රාහ්මණයෝ ඔය ගංගානම් ගඟේ, යමුනා ගඟේ, ඉන්දියාවේ ගංගාවල් ඒවයි හැමදාම උදේටත් එබිලා නානවා. අදටත් දකින්න පුළුවන් ඔය ඇත්තෝ ගියොත්. උදේටයි, දවල්ටයි, රැටයි කොයි වෙලාවෙත් එබෙනවා. එබිලා නානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. අබ්බන්තරං තේ ගහනං බාහිරං පරිමජ්ජසි. ඇතුලේ කුණු ගොඩක් නගර සභාවක් වගේ මේක පිරිලා. අබ්බන්තරං තේ ගහනං මහ කුණු ගොඩක්. බාහිරං පරිමජ්ජසි. පිටින් කොච්චර පිරිසිදු කරත් ඔය පිරිසිදු බව රඳා පවත්ව ගන්න බෑ කියලා. ඒ නිසා මේ බුදු බණ පිටත පිරිසිදු කරන්න නෙමෙයි. පිටත පිරිසිදුව ලස්සනට ඉන්න ඔන්න බලන්න, අද සිල් සමාදන් වෙලා සුදු වතින් ඇඳලා සැරසෙලා කොයි තරම් ලස්සනද කියලා. හැබැයි මේ බුදු බණේ පරමාර්ථය පින්නතුනි, මේ මිනිසුන්ගේ හිත පිරිසිදු කරන්න. සචිත්ත පරියෝදපනං, සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව පවුන කරන්න, කුසල් රැස් කරන්න, හිත පිරිසිදු කරන්න. මේ හිතේ මතුවෙන සියලුම සිතුවිලි බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදුවා. ඒක මජ්ක්‍ධිම නිකායේ ද්වේධා විතක්ක සූත්‍රයේ පැහැදිලි වෙනවා. මොකද්ද සූත්‍රය? ද්වේධා විතක්ක, විතර්ක වර්ග දෙකයි. එකයි ද්වේධා කියලා කියන්නේ ද්වි කියලා කියන්නේ දෙක. වර්ග දෙකකට බෙදුවා මේ සූත්‍රයේ හිතට මතුවෙන සිතුවිලි. බෝධිසත්ව අවදීම බුදුරජාණන් වහන්සේ මේ සිතුවිලි වර්ග දෙකකට බෙදලා උන්වහන්සේ කල්පනා කරා, මම මේ කුසල පක්ෂයේ සිතුවිලි පමණක් හිතට මතුවෙන විදියට කටයුතු කර යුතුයි කියලා. මොනෝද මේ ද්වේධා විතක්ක සිතුවිලි? ඔය සම්මා සංකප්ප කියන ආර්ය මාර්ගයේ දෙවනි අංගයේ පැහැදිලි වෙන්නේ මේ වර්ග දෙක. මොනවද? නෙකම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා කියන්නේ කුසල සිතුවිලි එක වර්ගයක්. මේට ප්‍රතිවිරුද්ධ පක්ෂය ව්‍යාපාද සිතුවිලි, හිංසා සිතුවිලි සහ කාම සිතුවිලි කියලා කියන්නේ අනිත් වර්ගය. දැන් පැහැදිලි නේද වර්ග දෙක? මිනිස්සෙකුගේ හිතේ උපදින සිතුවිලි කොටස් දෙකයි. විතර්ක වර්ග දෙකයි, නිතර මිනිස්සු හිතන සිතුවිලි. ඔය ඇත්තන්ගේ හිතට එන සිතුවිලි උදේ පටන් රෑ වෙනකන්, උපත්තියේ පටන් මරණය දක්වාම සංසාරේ දුවන තෙක්, නිවන් අරමුණු කරන තෙක් මේ හිතට මතුවෙන සියලුම සිතුවිලි වර්ග දෙකයි. එක්ක තරහව හිතට එන ව්‍යාපාද සිතුවිලි, නොරුස්සන ගතිය, අකමැත්ත. එක්ක හිංසාව, ගහන්න, මරන්න, කොටන්න, ක්‍රෝධය, අනුන්ට වදබන්ධන, වේදනා දෙන සිතුවිලි. ඒ වගේම අනිත් කොටස තමයි මේ කාම වස්තු, සැප සම්පත්, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි, තමන් ආදරය කරන, ආස කරන, සෙනෙහස දක්වන අය ලං කරගන්න මේ කරන කාමුක සිතුවිලි. මේ කියන පැත්තේ සිතුවිලි තමයි මිනිසුන්ට, සත්තුන්ට වැඩිපුර ඇති වෙන්නේ. මේ කාම සිතුවිලි වැඩිපුර ඇති වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ කොහෙටද යන්නේ? ව්‍යාපාද සිතුවිලි වැඩි වෙන්න වැඩි වෙන්න. හරියට ගහක්, මහ විශාල ගහක් පැත්තකින් කපනවා. කැපුවම ඒ පැත්තට ඇලවෙනවා. ලේසි වේ දාපහු මේ ගහ මේ පැත්තට නම්ම ගන්න. ඒ වගේ තමයි මිනිස්සේ පුරුදු වුණොත් පුංචි කාලේ ඉඳලම එක්ක තරහව හිතට ගන්න, එක්ක කාමුක සිතුවිලි හිතට ගන්න,
එක්කෝ හිංසා සිතුවිලි හිතට ගන්න. අර ගහ පැත්තෙන් කැපුවා වගේ තමයි ඒ පැත්තට ඇලවෙනවා. එයා මැරණකම් උපදින්න සිතුවිලි, අර වගේ නරක සිතුවිලි. එතකොට එයාගේ ඊළඟ භවය කොහෙද? ඒ වගේම නරක තැනක. කෙනෙක්ගේ ජීවිතේ පුරුදු කරගත්තොත් හොඳ පැත්තට නම්ම ගන්න සිතුවිලි පින්නතුනේ. එයාට මතුවෙන්නේ ව්‍යාපාදය වෙනුවට මෛත්‍රිය නම් නිතරම මෛත්‍රී සහගත සිතුවිලි. මෛත්‍රියේ වටිනාකම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් දන් දෙන ඇත්තනේ මේ ඔක්කොම. කල් දේරමක් උදේට වියනවා. අපි හිතමු හාල් කිලෝ 1000ක්. දවල්ටත් වෙනවා හාල් කිලෝ 1000ක්. රැටත් වෙනවා හාල් කිලෝ 1000ක්. තුන් වේලටම කන්න දෙනවා. ඊට වඩා වටිනවා කියලා කියනවා පින්නතුනි. ඒක වටිනවා. ඊට වඩා වටිනවා මොහොතක් මෛත්‍රී චිත්තයක් හිතේ වඩන්න පුළුවන් නම් ඊටත් වඩා වටිනවා. බලන්න මේ හිතේ තියෙන වටිනකම. සසර කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි, මේ හිතේ ගමන. හිත දුවනවා කියලා කියන්නේ සසර දුවනවා. හිත නැවතුණා කියලා කියන්නේ සසර නැවතුණා. හිත පහත් මට්ටමින් දුවනවා නම් වැඩිපුර ඇති වෙන්නේ කාමසිතුවිලි, ව්‍යාපාදසිතුවිලි, තරහව, අනුන්ට හිංසා කරන ඒවා නම් එයාගේ භවය ඊළඟ උප්පත්තිය මොකද වෙන්නේ? එක්කෝ සර්පයෙක්, තරිසංසතෙක්, ප්‍රේත සත්වයෙක් එතනටපත් වෙන්නේ. නිතරම එයාගේ හිතේ උපදින සිතුවිලි මෛත්‍රී සහගත නම් අනුන්ට ඇඟිල්ලෙන් ගනින්නේ නැහැ, ගහන්නේ බනින්නේ නැහැ, අනුන් ගැන නිතරම සැලකිලිමත් වෙනවා. තමන් ළඟ ඉන්න කෙනා පහසුවෙන්ද ඉන්නේ ඒ තරමට සැලකිලිමත් වෙනවා. එහෙමනම් පින්නතුනේ එයාගේ භවය යහපත් තැනක. මේ ද්වේධා විතක්ක සූත්‍රයත් එක්කම විතක්ක සන්ඨාන කියලා සූත්‍රයේ දෙවෙනි සූත්‍රේ පැහැදිලි වෙනවා. මම මේ ක්‍රමක්‍රමයෙන් එන්නේ ඔය ඇත්තන්ගේ හිතේ මතුවෙන සිතුවිලි කොහොමද සකස් කරන්නේ කියන මේ මයින්ඩ් ඉන්ජිනියරින් කියන ටෙක්නොලොජි එක පැහැදිලි කරලා දෙන්න. දැන් අද හුඟක් ඔක්කොම මේ තාක්ෂණය, විද්‍යාව එවන යන්නේ. ඒ නිසා පින්නතුනි ඔය ඇතු දැකලා තියෙන්නේ වාහන හදන ගරාජ්නේ වැඩිපුර දැකලා තියෙන නේද? දොස්තර මහත්තයා ඇඟ ලෙඩ වුණාම හදනව කපල කොටලා. වාහන ලෙඩ වුණාම ගරාජ් එකට අරගෙන ගියාම එතන ඉන්න බාසුන් එහේ ගරාජ් එකේ වාහනේ කෑලිවලට ගලවලා හදනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෑලි කෑලි වලට ගලවලා හදන විදිය කියලා දුන්නා. හිත. හිත. අන්න ඒ සිත ගැන තමයි මේ කතාව. බුදුරජාණන් වහන්සේ නිතරම අවවාද කළා. මිනිස්සු හැටියට ඉපදිච්ච අපිට මේක මහ වාසනාවක්. හරියට අර නියගට ගතිපු පස්ටික වගේ සංසාරේ පින් කරපු නිසාමයි මිනිස්සු භවයක් ලැබුවේ. ඒ නිසා මෙතනින් එහාට මේක රැකගෙන මේ ගමන යනවනම් පින්නතුනි මේ හිත ගැන ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරන්නට කියලා. හිත ගැන. හිත ගැන ඉතාම අවදියෙන් ඉන්නට කියලා. උන්වහන්සේ ඒකට බොහොම ලස්සන උපමාවක් පැහැදිලි කළා. මේ සූත්‍ර දෙකේම පැහැදිලි වෙනවා මේ උපමා. හරිම ලස්සනයි පින්නතුනි. මුව රංචුවක් කැලෑවේ බොහොම ආදරෙන් සතුටින් දරුවෝ මල්ලු හදාගෙන කාල බීල ජීවත් වෙනවා. ඒ කැලෑවෙම තියෙන ලස්සන දිය පොකුණක් මේකෙන් වතුරත් බොනවා. වැද්දෙකුත් පහල වෙනවා. මුව වැද්දෙක්. මෙයා මොකද කරන්නේ? මෙයා හදාගන්න දඩමුවෙක්, කෘතිමයකෙක්. හැබැයි හොඳට මතක තියාගන්න මේ දඩමුව හැදුවට තිරිසන් සත්තුන්ට ඉව තියෙන මිනිස්සුන්ගේ. ලේසියෙන් එන්නේ නැහැ. මෙයා කරන්නේ අර දඩමුවා හදලා කොළාතු වලින් එහෙ මෙහෙ කරලා අර මනුස්ස ගඳ ඉවත් කරනවා. ඉවත් කරලා හැමදාම අර මුව රංචුව වතුර බොන්න යන පාරක් තියෙනව නේද? ඒ පාර වහනවා. වහලා මෙයා අර કૃතිමව හදපු දඩමුවා යම්වා මුව හමින්ම හදලා මුව. එයා එතන තියෙනවා. ඒ වගේම මුව දෙනෙකුත් මෙයා පුහුණු කරගන්නව අල්ලගෙන. ගෑනු සතෙක්. මේ මුව දෙන අර මුවන්ගේ අතරට හිමීට යවනවා. දැන් මුව බලනෝලු උස්සලා අපි වගේම ජාතිය කෙනෙක් බය වෙන්න දෙයක් නැහැ. මෙයලත් කාලා බීලා ඉන්නවා. මේ මුව අතර ඉන්නවා මුව රංචුවේ නායකයෙක්. මෙයා බලනෝ අලුත් සතෙක්. ඔන්න මෙයාගේ පස්සේ එනවා. ඇවිල්ලා මෙයා යනෝ අර
මුව දෙන පිටිපස්සේ. ක්‍රමක්‍රමයෙන් ටික ටික ගමන් කරනකොට අර දඩ මුවා ළඟට තමයි මුව දෙන යන්න පුරුදු කරලා තියෙන්නේ. මුව ඇද්දා එතනට මුව දෙන යනවා. යනකොට මුව ඇද්දා මොකද කරන්නේ? එයාට කැමති දෙයක් කරන්න පුළුවන්. එහෙම සත්තු අල්ලන ක්‍රම තිබුණා ඉස්සර. අද කාලේ තරම් දෙවුණු නැහැනේ. වඳුරු අල්ලන ක්‍රම තියෙනවා ත්‍රිපිටක සාහිත්‍යයේ. මිනිස්සු කොහොමද වඳුරු ඇල්ලුවේ කියලා ලාටු ක්‍රම පාවිච්චි කරලා, ගහේ ලාටු වගේ ගම් එකක් වගේ ගානවා. මේව කරන්න යන්න එපා පුංචි දරුවෝ, මේව ඉගෙන ගන්න කියන්නේ මේ අපිත් අහු වෙනවා මේ වගේ. ඒ ලාටු ගාලා තිබ්බම වඳුරා ගහේ ඇවිදගෙන යනකොට කකුල් දෙක ඇලවෙනවා. ඇලවුණ ගමන් අත් දෙකෙන් ගහනවා, අත් දෙකත් ඇලවෙනවා. ඊළඟට මොකද්ද කරන්නේ? කටින් බලනවා මේක ගලවන්න, කටත් ඇලවෙනවා. දැන් ඉතින් ගලව ගන්න බෑ. ඔය බොහොම ලේසි ක්‍රම. තව බුද්ධිමත් ක්‍රමක් තියෙනවා. බොහොම පුංචියට ඔය කුරුම්බ ගෙඩියක් වගේ එකක් කපලා, ඒකේ පුංචි කටක් කපලා වඳුරට අත දාන්න පුළුවන් විදියට අර වෑවර කුරුම්බ ටික ඇතුලේ තියෙනව සුද්ධ කරලා ඕක ගහක ගැට ගහලා තියෙනවා. වඳුරා ගියපු ගමන් මොකද කරන්නේ? අර කුරුම්බ ගෙඩියේ, වෑවර ගෙඩියේ පළාත්වල එක එක විදියටනේ කියන්නේ, ඕක ඇතුලට කොහොම හරි අත දිගෑරලා දාගන්නවා. දාලා දැන් කුරුම්බ ටික එකතු කරලා අතට අල්ලගෙන වැවර ටික නේද අර ඇතුලේ තියෙනනේ මදේ වගේ, ඕක එළියට ගන්න හදනවා. පුළුවන්ද ගන්න? බැරිද? ගන්න බෑ. ඇතුලට දාගත්තා අත දිග ඇරලා, හැබැයි එළියට දැන් මෙයා දිග ඇරලා ගන්නෙ නෑ. එතකොටම වැද්දා එනවා. වැද්දා එනකොට කොච්චර මෙයා අත කැඩෙනකන් ඇද්දත් මෙයාට මතක් වෙන්නේ නෑ මේක අත ඇරලා අත ගන්න. ඒ වගේ තමයි කියනවා මාරයට අහු වෙන්නේ. හිත සිතුවිලි නරකනම් අර කුරුම්බ ගෙඩිය ඇතුළේ රත දාගත්තා වගේ තමයි. එක පැත්තකට නැවුනොත් හිත ආයි හදන්න බැහැ. ඒ නිසා මේ දරුවන්ගේ අනාගතේ මේ රටේ අපි හදන්න ඕන පුංචි කාලෙදිම පින්වතුනි. ඒ නිසා තමයි මම මේ හිත හදන ක්‍රමවේදය පැහැදිලි කරලා තියෙන විතක්ක සම්ඨාන සූත්‍රයේ තියෙන ක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අන්නේ ක්‍රම පහ අද ධර්ම දේශනාවෙදී ඇත්තන්ට පැහැදිලි කරන්නේ. පළමුවෙනි ක්‍රමේ තමයි හිතට එන සිතුවිලි හිත තේරුම් ගන්නට ඕන. හිත තේරුම් ගන්න නැතුව මේක කරන්න බෑ පින්නතුනි. දැන් ඔය මනෝවිද්‍යාවේම පැහැදිලි කරන පුංචි ක්‍රමවේද තියෙනවා. අපි එකක් මං පැහැදිලි කරනවා දැන් ඔය ඇත්තන්ට. ඒක මානසික අභ්‍යාසයක්. ඒක කරලා හිත අපි ඉගෙන ගන්නවා මොකද්ද කියලා. පොඩි මොහොතකට ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන දැන් මම මේ කියන එක හොඳ අවධානයෙන් අහලා මේක කරන්න එපා. මොන මම කියන පළමිනි වචනේ තමයි එපා කියලා කියන්නේ. හිතන්න එපා. හිතන්න එපා කළු වඳුරෙක් ගැන. දැන් එහේ අරින්න. දැන් මේ දරුවන්ට ඔය ඇත්තන්ට මම පැහැදිලිවම කිව්වා හිතන්න එපා කියලා. හිතන්න එපා කළු වඳුරෙක් ගැන. මොකද වුනේ? එපැයි කිව්වට හරි ගියේ නෑ. මෙන්න වඳුරා ඔළුවේ. මේ තමයි හිතේ විදිය, හිත දුවන විදිය. අපි ඉගෙන ගන්න ඕන පින්නතුනි හිත හැසිරෙන විදිය. හිත හැසිරෙන විදිය පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න ඕන. පළවෙනි ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ හිත හදාගන්න නම් හිත හැසිරෙන විදිය ඉගෙන ගන්න ඕන. හිතට මේ විතර්ක දෙකෙන් නරක සිතුවිලි නම් එන්නේ තරහව නම්, හිංසා සිතුවිලි නම්, ආසාව නම්, ලෝභ දේශ මෝහ නම්. සරලව පැහැදිලිනේ නරක සිතුවිලි නම් එන්නේ. හිත විනාශ කරන සිතුවිලි නම් මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ වෙනුවට වෙනත් හිතක් වෙනත් සිතුවිල්ලක් හිතන්න කියලා. හරියට කොහොමද උපමාවක් දක්වනවා? හොඳ වඩුවෙක් සුදු හඳුන් වලින් කරපු ලෑල්ලක් තියෙනවා. මේ ලෑල්ලේ ඇණයක් ගහලා තියෙනවා. දැන් ඒ කාලේ අද වගේ යකඩ ඇණ තිබුණේ නැහැ. ලී ඇණ බසු නැහැලා දන්නෝ ලී ඇණයක් මේකේ ගහනවා. දැන් මේ ලී ඇණේ සවුත් වුණාම මොකද කරන්නේ? කොහොමද මේක ගලවන්නේ? ආයේ තව පුංචි ලී ඇණයක් උල් කරලා අරගෙන අර ඇණේ උඩින් තියලා මිටියෙන් ගැහුවම අර ලියනේ පැන්නිලා යනවා. අද ගහන ඇනවලට වඩා හොඳයි නේද?
ක්‍රමේ පැනිලා යනවා. අර සුදු හැඳුන් ලෑල්ල බේරගන්න නම් අර දිරල ගියපු පරණ ඇනේ ගලවලා මේ ලෑලි වලින් හදපු පුටුව වෙන්න පුළුවන්, මේසේ වෙන්න පුළුවන්, මේක රැක ගන්න නම් අර පරණ ඇනේ ගලවලා දාලා හොඳ ඇණයක් ගහන්න නම් අර පරණ ඇනේ උඩින් පුංචි එකක් තියලා ගහලා එළියට දාලා අලුත් එකක් ඒකට හයි කරන්න ඕන. අන්න ඒ වගේ හිතත්. හිතට එන්නේ නරක සිතුවිල්ලක් නම් මේ ලෑල්ල සෞතු වෙන දෙන්න බෑ. මේසේ වෙන්න පුළුවන්, පුටුව වෙන්න පුළුවන්, ධර්මාසනේ වෙන්න පුළුවන්. නේද? ওই හිතත් එමයයි. අම්මල තාත්තල හරිම ප්‍රවේශමෙන් ගනුදෙනු කරන්න පුංචි දරුව මොනවද හිතන්නේ? කොහෙද යන්නේ? මොකද කරන්නේ? දෙමව්පියොත් එහෙමයි, වැඩිහිටියත් එහෙමයි. මේ රට කරවන අය හිතන්න ඕන සමාජෙ මොනවද හිතන්නේ? ගුවන් විදුලිය, රූපවාහිනිය, ප්‍රවෘත්ති පත්‍ර, මුද්‍රිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය මේ සියලු මාධ්‍ය. එයාලා හිතන්න ඕන අපි ලියන දේ තුලින් ජනතාවගේ හිතට මොකද වෙන්නේ? තේරෙනව නේද? කොච්චර පෞද මේ කරගන්නේ? කොයි ලෝකෙ කොයි ප්‍රේතය වෙලා උපදින්ද අපි මේව කරන්නේ? ඒ නිසා වගකීමෙන් තමන් කරන රාජකාරිය, තමන් කරන දේ හරියට කරන්න. දෙමව්පියෝ දරුවෝ ගැන හොයනවා වගේ සමාජෙ හැම ස්තරයකම ජීවත් වෙන අය හිත ගැනවදී. ගුරුවරුන්ටත් මේක ඉතාම හොඳ පාඩමක්. මේක ගුරු අභ්‍යාසයක් පින්නතුනි. තේරුණා නේද? දරුවා පාඩමට හිත යොමු කරන්නේ නැත්නම් ඒක අපි වෙනත් ක්‍රමයකින්, වෙනත් සිතුවිල්ලක් මාර්ගයෙන්, වෙන ක්‍රමවේදයකට ඒ පාඩම උගන්වනවා. අඤ්ඤ නිමිත්තං මනසිකා තබ්බං කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. දැන් උදාහරණේ මතකයිනේ ඔය ඇත්තන්ට? උදාහරණේ මතකයිනේ? මම ඒකට උදාහරණයක් දුන්නා. බුදුහාමුදුරුවෝ මේ උපමාය පිදේ කච්චේ විඤ්ඤූ පුරිසෝ භාජිතස්සාත්තං අජානාති. බුදුරජාණන් වහන්සේ තරම් උපමා පාවිච්චි කරපු උත්තමයන් වහන්සේ නමක් තව ලෝකෙ නැහැ. උන්වහන්සේ නිතරම අර්ථ පැහැදිලි කරන උපමා පැහැදිලි කළා. අර ලෑල්ලක් වගේ, ලී භාණ්ඩයක් වගේ නිතරම නරක සිතුවිල්ලක් ආවොත් හොඳ සිතුවිල්ලක් ඒකට ආදේශ කරගන්න. බැරි වෙලාවත් පාරේ අනේන ගමන් තරහා ගියොත් පන්සලට හරියෙන්න. බුදුන් වැඳලා යන්න මේ මුතියංගනේට ඇවිල්ලා. තේරුණානේ? නිතරම හිතගෙන අවධානයෙන් ඉන්න. මේකට කියනවා self examination එකකින් ඉන්න කියලා අපි. නිතරම තමන් පිළිබඳ පර්යේෂණයක් කරන්න ඕන විභාගයකට මුහුණ දෙනවා. මොන සිතුවිලිද හිතට එන්නේ කියලා අවධානයෙන් ඉන්නවා. හැබැයි මෙහෙම කරාට නිතරම හරියන්නේ නැහැ. එහෙම හරි නොගියොත් දෙවනි ක්‍රමේ බුදුහාමුදුරු දේශනා කරනවා. මොකක්ද දෙවනි ක්‍රමේ? ආදීනව දස්සාවි. දෙවනි ක්‍රමේ තමයි දැන් වෙන හිතක් හිතන්න හිතුවා හරියන්නේ නැහැ මේක. එහෙමනම් දෙවනි ක්‍රමේ තමයි බුදුහාමුදුරු පැහැදිලි කරනවා විතක්ක සන්තාන සූත්‍රයේ. ආදීනව දකින්න මට මේ ඇතිවෙච්ච සිතුවිල්ල කොයි තරම් නරක සිතුවිල්ලක්ද? ඒ නිසා මේ වගේ සිතුවිලි මගේ හිතට ආයෙමත් මතු නොවේවා කියලා අදිෂ්ඨාන කරනවා. තරහවක් වෙන්න පුළුවන්, හිංසා සිතුවිල්ලක් වෙන්න පුළුවන්, වැරද්දක් කරන්න වෙන්න පුළුවන්, අම්මට තාත්තට බොරුවක් කරන්න වෙන්න පුළුවන්. මොනවා වුණත් කමක් නැහැ. එක්කෝ මොනම හෝ වැරදි දෙයක් පන්සිල් පද පහ බිඳෙන විදිහේ මොනම හෝ චේතනාවක් හිතේ පහළ වුණොත් පින්නතුනි ඒකේ වැරද්ද දකින්න හාමුදුරුවෝ කිව්වා මෙන්න ප්‍රේත වස්තුවේ මස් පිඬුවක් වගේ මේකේ සත්තු එලව එලව පහර දෙනවා. මං කිව්වනේ මොනවද කරේ තියාගෙන යන්නේ කියලා. හොරකම් කරොත් ජීවිතේ විනාශ වෙන තැනට කරුණිය උදා ගන්න නැතුව නිතරම තමන් පිළිබඳ අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කරනවා. ආදීනව දකින්න හරියට ඒකට උදාහරණයක් කියනවා මෙන්න මෙහෙම. උදාහරණේ තමයි පින්නතුණි. ලස්සන වෙන්න කැමතිනේ තරුණ අය. තරුණ ළමයි ලස්සන වෙන්න කැමති, ලස්සනට අඳින්න කැමති. හැබැයි මේ ලස්සනට අඳින්න, පළඳින්න, සෙන් පවුඩර් ගාන්න කැමති කෙනෙක්ගේ කරවටේ නරක් වෙච්ච කුණවුණු මලකුණක් එල්ලුවොත් මොකද කරන්නේ? බොහොම මාරුවෙන් ගලවලා විසි කරනව නේද? දහපාරක්වත් නා ගන්නව. අන්න ඒ වගේ නරක සිතුවිල්ලක් හිතට ආවොත් අයියෝ මගේ හිතට ගැළපෙන්නේ නැති සිතුවිල්ලක් නේ මේ පහළ වුණේ කියලා අරකට පයින් ගහලා එලවලා දාන්න ඕන. තේරුණා නේ? මේ හිරියොතප් ලැජ්ජාව බය දෙක, මේ රට හදනව නම්, මේ දරුවو හදනව නම්, අනාගතේ හදා ගන්නව නම් මේ ලැජ්ජාව බය දෙක තමයි ලෝකපාලක ධර්ම. දෙවියන් බික්කවේ ලෝකපාලක ධම්මල්. මේ ධර්ම දෙක රකින්න නැතුව
ලැජ්ජාව නැත්තං පවට ලැජ්ජාව උපදින් නැත්තම් පවට බය උපදින් නැත්තං එහෙම හැදෙන දරුවන්ගේ රටක අනාගතය ආර්ථිකය ජීවිතයේ සදාචාරය නිවන කවදාවත් පින්නතුනේ අපි හිතන තැනට යොමු වෙන්නේ නැහැ. මේක දෙවෙනි උදාහරණේ. තුන්වෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මෙනෙහි දේශනා කළා. වැරදි සිතවිල්ලක් හිතට ආවොත් මෙනෙහි නොකර ඉන්න කියලා කිව්වා ඒක. ඉගෙන හිතන්න එපා. හරියට ඇස් තියන කෙනෙක් නරක දෙයක් දැක්කොත් එයා මොකද කරන්නේ? ඇහැපියව ගන්නවා. මං බලන්න කැමති නෑ. දැන් ඔයත් තරහකාරයෙක් දැක්කොත් ඇහැපියව ගන්න, අහක බලා ගන්න. ඒ වගේ නේද? අකමැති දෙයක් දැක්කොත් ඇහැපියව ගන්නවා වගේ, ඇහැ පහත් කරනවා වගේ. ඒ සිතුවිල්ල හිතට මතුවෙච්ච ගමන් ඒක මෙනෙහි නොකර ඉන්නවා. අසති අමනසිකාර. අසති කියලා කියන්නේ සිහි කරන්න එපා. අමනසිකාර කියලා කියන්නේ මෙනෙහි කරන්න එපා. තේරුණා නේද? මෙනෙහි නොකර ඉන්න. මෙනෙහි නොකර ඉන්න උත්සාහ කරනවා. මම මේවා කියන්න පින්නතුනි හරියට මේ මානසික ආබාධ වලට ලක්වෙච්ච අය එක කතා කරලා දැකලා ඒවත් එක්ක ගැටිලා පින්නතුනි. එක අම්මා කෙනෙක් මල් ළඟට දරුවෙක් එකතු කරගෙන ආව. අනේ හාමුදුරනේ මේ දරුවා මට කම්පියුටරෙන් ගලවලා දෙන්න කියලා කිව්වා. මේ දරුවා හොඳටම ඉගෙනගෙන හොඳ දක්ෂයෙක්. හැබැයි කම්පියුටරෙන් ගැලවෙන්නේ නැහැ. එයා එකෙන් ගැලවෙන්නේ නැහැ. මොකද්ද කරන්නේ? මේ දරුවා එක්කන් ගියා මනෝවෛද්‍යවරු ළඟටත්. මේකට උදව්වක් ඉල්ලගන්න. පුංචි කාලේ ඉඳලම දරුවා පුරුදු වුණා කොහොම හරි මේ අද ලෝකේ අසභ්‍ය දර්ශන ඉතාම ලේසියෙන් බලන්න පුළුවන් ක්‍රමවේද තමයි මේ අතේ පයේ තියෙන දුරකථනයයි කම්පියුටරේ. මේ අම්මා අඬලා කිව්වේ දරුවා ගලවලා දෙන්න කියලා. දරුවා බේරගන්න බෑ. අපි මේ මොහොතක් කරගන්නවා රජයෙන් පවා මේක ඉල්ලීමක් කරන්න. අපට පුළුවන් අපේ රට ජාතිය හදාගන්න නම් ඒවට ඉඩකව අවකාශ සැලසෙන websites වෙන්න පුළුවන්, web portals වෙන්න පුළුවන්, blogs වෙන්න පුළුවන්, වෙන මොනවා හරි අන්තර්ජාලය හරහා ප්‍රවේශය තියෙන ඒ වගේ දරුවෝ අනාථ වෙන, අසරණ වෙන, දරුවන්ට දරන්න බැරි දේවල් හිතට ගලාගෙන එන අවකාශ තියෙන දේවල් ඒවා තහනම් කරන්නට ඕන. රට හදන්න බැහැ එහෙම නැතුව. මේ දරුවෝ හදාගත්තේ නැත්තම් අපේ අනාගතේ විනාශ වෙනවා පින්නතුනි. ඒකමයි මම මේ කිව්වේ. මේ විතක්ක සන්තාන සූත්‍රයේ හිත හදාගන්න තමන් උත්සාහ කරන්න. හිත නැඹුරු වුණොත් පැත්තකට, පැත්තක් කපලා බිම දාන්න හදන ගහ වගේ ආයි මේ පැත්තට ගන්නවා කියන එක බොරු. අර දරුවා දිසාපති නෝන කෙනෙක්ගේ දරුවෙක්. මොනවද නැත්තේ? සිළු සැප සම්පත් තියෙනවා, හොඳටම ඉගැන්නුවා. නමුත් දැන් දරුවා වැඩිහිටියෙක්. ඒත් තවම දරුවා ගලව ගන්න බෑ. අපි උත්සාහ කරනවා. බලන්න පින්නතුනේ මේ තුන්වෙනි උදාහරණේ. ඒ නිසා නොබල ඉන්න. වැරද්දක් දැක්කොත් අපි දකිනව පුනරුත්ථාපන කඳවුරවල අරක්කු බොන්න ඇබ්බැහි වෙච්ච අය. එක තාත්ත කෙනෙක් කියනවා එයාට එයා නොබීම හිටියා. හැබැයි එයා ගෙදර ගියාම එයාට ආපහු අර පුරුදු තැනට බොන තැනට යන්න හිතෙනවා. ඒක පළාත වෙනස් කරන්න ඕන. තේරුණා නේද? ඉන්න තැන වෙනස් කරන්න ඕන. කොහොම හරි කමක් නැහැ, හිත හදාගන්න. ඒකයි මේ කිව්වේ. අන්තිමේ අපි අරගෙන යන්නේ මේ හිත. ඒ නිසා මේක කොහෙට හරි නැවුනොත් විනාශයි පින්නතුනේ. තුන්වෙනි කාරණේ මම කිව්වා. හතරවෙනි කාරණේ පින්නතුනේ. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිත වෙනස් කරගන්න නම් හිතේ මුල හොයාගෙන යන්න. ඇයි මට මෙහෙම සිතුවිල්ලක් ඇති වුනේ? ඒ හිත හොයාගෙන යන්න. ඒ හිතේ මුල හොයන්න. අපි හිතමු ගෙවල් දොරල් වලට ආස කෙනෙක්. ගෙයක් දොරක් හදාගන්න සතුටුයි. මුදල් වලට ආස කෙනෙක්. මුදල් වලට සතුටුයි. ඒ වගේ ලෝකේ සතුට හැමෝටම ආසාවල් තියෙනවා. නමුත් ඒක ධාර්මිකව හරි හම්බ කරන්න යන්නේ නැතුව වැරදි මාර්ගයෙන් හම්බ කරන්න යනවා නම් එහෙම සිතුවිල්ලක් ඇති වුණ ගමන් ඒක වැරදි කියලා ඒ හිතේ මුල හොයාගෙන යන්න ඕන. හරියට කියනවා මෙන්න මෙහෙම. අපි ඒකට කියනවා thought stopping technique කියලා. ඒක මේ දුවන හිත monkey mind කියලා අපි කියන පනින්න හිත, වඳුරු හිත, පනින එක නවත්තන ක්‍රමයක් ඒක.
නවත්තන ක්‍රමයක්. කොහොමද වේගෙන් මනුස්සෙක් පාර යන ඔය ඇතු දැකල ඇති. යන ගමන් කියවනෝ දැකල තිය නො නේද. යන ගමන් කියවනෝ. එයාට කියනවා ඇයි මම යන්න කියලා හිතන්න වේගෙන්. එතකොට එයා හෙමින් යනවා. හෙමින් යනවනම් හිතන්න ඇයි මම හෙමින් යන්නේ. තේරුණානේ. ඊට පස්සේ එයා කල්පනා කරනවා ඇයි මම හෙමින් යන්නේ. ඔන්න නවතිනෝ හිට ගන්නවා. ඇයි මම හිටගෙන ඉන්නේ. ඔන්න වාඩි වෙනවා. ඇයි මම වාඩි වෙන්නේ. එහෙම ටික 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 වේගෙන් දුවල හති වැටෙන කෙනෙක් කොහොමද ඒ වේගය නවත්තලා ටික 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 තැන්පත් වෙන්නේ ශරීරය. ගිමන් හරින්නේ ඒ වගේ දුවන හිතත් ටික ටික ක්‍රමක්‍රමයෙන් නවත්තලා හිත හදාගන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරමු. බලන්න ක්‍රමවේදය. දුවනවනම් හෙමින් යන්න. එකපාරට නවත්තන්න කිව්වෙත් නෑ. ඇබ්බැහිවීම එකපාරට නවත්තන්න බෑ පින්නතුනේ. ඇබ්බැහිවීම ක්‍රමක්‍රමයෙන් ටික 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 නවත්ත ගන්න ඕන. සමහර ඇබ්බැහිවීම තියෙනවා එකපාරටම නවත්තන්න ඕන ඒවා. එකපාරටම නවත්තන්න ඕන ඒවා. මේ දෙමව්පියෝ දරුවෝ ගැන හරිම අවධානයෙන් ඉන්න. මේ පරම්පරාව හදාගත්තේ නැත්තම් පින්නතුනි අපේ රටේ අනාගතේ ඉවරයි. අපේ රටේ අනාගතේ ඉවරයි. දරුවා වැරදි යමක් ගිල්ලොත් පුංචි කාලේ අම්මලා උගුරට හරි අත දාලා ලේ එද්දි කෑ ගහද්දි ඒක එළියට ගන්නවා ඇදලා. ඇයි ඒ දරුවගේ පණ රැක ගන්න. තේරුණානේ. අන්න ඒ නිසා ඒ වගේ මෙහෙමත් හිත රැක ගන්න බැරි අවස්ථාවක් වුණොත් බුදුහාමුදුරුවෝ දේශනා කරන අන්තිම උදාහරණේ මොකද්ද? තමන්ටම වෙනව සමහර වෙලාවට වැරදි සිතුවිලි හිතට එනවනම් උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දත් දෙපළ උඩුවෙන්දයි යටියෙන්දයි එකට එක හපාගෙන දන්තේන දන්තං උඩුවෙන්දයි යටියෙන්දයි එකට හපාගෙන තමන්ගේ දිවම තමන්ගේ උඩු තල්ලේ හිර කරගෙන තද්ද කරගෙන මේ වේදනාව මේ හිත මැඩපවත්ව ගන්න උත්සාහ කරනවා. හරියට මහ හයිය මිනිහෙකුට බලවන්ත පුරුෂයෙක් කොහොමද දුබලයෙක් තමන්ගේ අතෙන් මිටෙන් පහර දීලා මල්ලව පොර කරන පොර දැකලා තියෙනවනේ. මල්ලව පොර මල්ලව පොරකාරයෙක් වගේ කොහොමද අනිත් කෙනා ගහලා බිම දාන්නේ. අන්න ඒ වගේ අර නරක හිතට ගහලා 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 බිම දාන්න කියනව පුළුවන් වෙලාවට. තේරුණානේ. දැන් උදාහරණ පහක් කිව්වා, ක්‍රම පහක් කිව්වා. මොකද්ද පළවෙනි උදාහරණේ? නරක හිතක් ආවොත් කොහොමද ගලවගන්නේ? එක හොඳ සිතුවිල්ලක් හිතලා නරක තැනකට ගියොත් ඒක නවත්තන්න, හොඳ තැනකට යන්න. තේරුණානේ. හිතත් එහෙමයි. නරක දෙයක් කළොත් ඒක නවත්තන්නද, හොඳ දෙයක් කරන්න. පළවෙනි ක්‍රමවේදය හරියට අර ලීයකින් පරණ දුබල ඇණයක් ගලවනවා වගේ. තේරුණානේ. හඳුන් ලීයකින් ලීයේ වටිනාකම රැක ගන්න නම් දැම්මම මේක ගලවලා අයින් කරන්න ඕන. දෙවෙනි උදාහරණේ ආදීනව මනසිකාර. ඒ වැරද්දේ දොස් දකින්න ඇයි මට මෙහෙම හිතක් පහළ වුණේ කියලා. මතකයිනේ, වැරද්ද දොස් දකින්න. මෙහෙම සිතිවිලි මට පහළ නොවේවා එහෙම කියලා හිතලා අදිෂ්ඨාන කරලා බුදුන් ඇඳලා හිත රැක ගන්නවා, හිත රැක ගන්න ඕන. තුන්වෙනි උදාහරණේ ඒ වගේම අපි පැහැදිලි කළා පින්නතුනි, මේ හිතේ මුල හොයාගෙන යනවා. ඇයි මට මෙහෙම හිතක් පහළ වුණේ? දැන් අපි හිතමු නිතරම රාගය මතුවෙන හිතක් නම් අසුභය මෙනෙහි කරනවා. මං මේ දකින්නේ ලස්සන රූපයක්ම නෙමෙයි, මේ තුල තියෙන්නේ කේසා ලෝමා නකා දන්තා කේස් ලොම් නියදත්. ඒ ශරීරයම වෙන් කරලා කොටස් කරලා කෑලි කරලා බලන්න පුළුවන්. හම ටික වෙනම, මස් ටික වෙනම, ඇට කටු ටික වෙනම, මේ ඔක්කොම ගුලි කරලා ගුලි කරලා වෙන් කරලා දකින්න පුළුවන්. එතකොට අසුභය හිතයි හදා ගන්න ඕන. ඊළඟ ක්‍රමේ තමයි මෙනෙහි නොකර ඉන්නවා. එයින් ඈත් වෙනවා. අසති අමනසිකාර මෙනෙහි නොකර ඉන්නවා. තේරුණානේ. අර ඇහැ පියව ගන්නවා වගේ. අන්තිම උදාහරණේ තමයි මම කිව්වා අර බලවත් මල්ලව පොරකාරයෙක් වගේ බැරිම නම් මාර්යාට ගහනවා වගේ ගහලා 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 අර දුබල ඇබිම දානවා වගේ අර නරක හිතට ගහලා 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 බිම දා ගන්න ඕන. එහෙම රැක ගන්න ඕන. එහෙම රැකගත්තේ නැත්තම් මොකද වෙන්නේ පින්නතුනි? අර දඩ මුවා පස්සේ ගියපු මෝ ටික වගේ
වල්මුවා අල්ලගන්න මුවත්තියක් දැම්ම, දාල දඩමුවෙක් හැදුව, හදල දඩමුවා පස්සේ මුවැත්තියනෝ, මුවැත්ති පස්සේ වල්මුවෝයනෝ, ඔක්කොම මුවෝටික මුව වැද්දගේ කටට යනවා. තෙරුණානේ. ඒ වගේ තමයි මරණෙන් මත්තේ මේ ජීවිතේ සුගතියක් කරා ගෙන යනවනම් නිතරම හිත රැකගන්න, හිත රැකගන්න. ඔය ඇත්තන්ගේ අතට අපි පිරුණු පාත්‍රාවක් දෙනවා, ජලය, අපි කිනු වතුර කියලා මේ පැංකෝප්පේ දෙනවා මේ දරුවෙක්ගේ අතට. බදුල්ල ටවුම වටේ ගිහිල්ලා ඉන්න මේක හොඳටම පිරලා තියෙන හැබැයි මේ පැන් ටික ඉහිරව ගන්න එපා. මේක ප්‍රවේශමෙන් අරගෙන ගිහිල්ලා ඉන්න පුළුවන් වෙයිද පොඩි දරුවෙකුට? ඒ වගේ තමයි පින්වතුනි, හිතත් රැකගන්න හරිම අමාරුයි. ගොයම පැහෙන කාලෙට හරක් බැඳලා තියන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? කාලයත් ඉවරයි, ශ්‍රමයත් ඉවරයි, ධනයත් ඉවරයි. එක රැට හරක් ටික පැන්න ගමන් කුඹුරට, ගොයමම විනාසයි. ඒ නිසා හරක් තමයි සිතුවිලි. සිතුවිලි. ඒ නිසා ගොයම තමයි සුගතිය. ගොයම රැකගන්න නම් හරක් බැඳලා තියාගන්න ඕන. ඒ නිසා මේ දරුව බැඳලා තියාගෙන හදාගෙන ජීවිතේ දිනන්න මේ හිතේ වරදි පක්ෂය, අන්ධකාර පක්ෂය අකාමකා දාලා ආලෝකය ඇති කරගන්න ඔබ හැම දිනාටම හයිය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි ධර්ම දේශනාව ආරම්භ කළේ දන්න දකින අවබෝධයෙන් කටයුතු කරන කෙනාටයි, ප්‍රඥාවන්තයටයි මේ බුදුබණ. දුෂ්ප්‍රඥයන්ට මේ බුදුබණ අහුවෙන්නේ නැහැ. ඒ නිසා තම තම නැනපමණින් දැනගත යුතු. ඒ නිසා හැම දිනාම පන්සිල් පද පහ රැකගෙන සුගතියට ගමන් කරන්න මේ බුදුබණ දේශනාව හේතු පාදක කරගනිත්වා. මේ හැමෝටම පිං සිද්ධ වෙන මේ පිංකම සිද්ධ කළේ. එහෙමනම් අපි ප්‍රාර්ථනා කරමු. ඒ හැම දිනාටමත්, ඔබ හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත්, මුතියංගන විහාරස්ථානයේ විහාරාධීශවර මහානාහිමිපාණන් වහන්සේටත්, භාරකාරණාහිමිපාණන් වහන්සේටත්, මහා සංඝරුවනටත්, ඔබ අප හැම දිනාටමත් ජාති ජරා ව්‍යාධීන්ගෙන් නිදහස්ව ලබන නිර්වාණ ධර්මයෙන් සැනසෙන්නට මේ ධර්මයේ හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්කන්තු ධම්ම දේශනම්, චිරම් රක්කන්තු සම්බුද්ධ ශාසනම්, චිරම් රක්කන්තු මං පරන්ති. සාදු සාදු සාදු. අද පින්බර නවම්පුර පසළොස්වක පොහෝදා ජාතික ගුවන්විදුලියේ පූජා සදහම් වැඩසටහනේ සන්ධ්‍යා ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ ඌව වෙලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විද්‍යාපති පූජ්‍යපාද පොළොන්මාරුවේ වාචිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අප හැම දෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.